මොකද තීරණය අර ඔබතුමාගේ? අපි සමාන දිස්ත්‍රික්කල සමග ජන සම්දානෙත් එක එකතුල තරඟ තත්ත්වයක් අපි වේලාසෙන් තීන්දුවරන් තිබුණා පුත්තලම දිස්ත්‍රික්කය අපේ පක්ෂය තනියෙන් සිවිල් සමාජෙත් එක එකතු වෙලා අපේ පක්ෂයෙන් තරඟ කරන්න පස්ස ආරාධනයක් තිබුණා සමග ජන සම්දානෙත් එක යන්න එකෙන් පසුව දැන් තාම සාකච්ඡාවක් යනවා අපිට ඒ සාකච්ඡාව සාර්ථක වුණොත් අපි සමග ජන සම්දානෙත් එක තරඟ කරනවා පුත්තලම දිස්ත්‍රික්කය එහෙම නැත්නම් අපි ගිය පාර වගේම වෙනම පුත්තලම ආසනය පුත්තලම දිස්ත්‍රික්කය වෙනම අප පක්ෂයෙන් තරඟ කරන්න අනිත් අනිත් සිවිල් සමාජ කීප දෙනෙක්ත් කතා කරලා තියෙනවා අනිත් සමහර පක්ෂවලුත් කතා කරලා තියෙනවා ඒකලොත් එකතු කරගෙන අපි වෙනම යන්නත් අපි සාකච්ඡා සූදානම් වෙලා ඉන්නවා මේ සමගි ජන සම්දානය අපේ සාකච්ඡාව සාර්ථක වුණොත් අපි සමගි ජන සම්දානෙත් එක්ක යනවා දැන් මොකද මේ මෙතිවරණ ජයග්‍රහණය ගැන මොකද කියන්නේ අපි බලාපොරොත්තු වෙනවා සමගි ජන සම්දානයට මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට හම්බ වෙච්ච ඡන්දයෙන් 75% වගේ අපේ සම්දානයට ලබා ගන්න පුළුවන් කියලා ඒ වගේම ජනාධිපති ඡන්දට සමා දාපු නැති අය මේ වෙලාවේදී හොඳ අපේක්ෂකවරු තරඟ කරන නිසා සමගි ජන සම්දානයට ඡන්ද දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා දැන් මේවර ජනතාවගේ මතයක් තියෙනවා මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අයිත් යවන්න එපා හොරු යවන්න එපා දූෂිතය යවන්න එපා කියලා. එතකොට මේ මොකද ඔබගේ නේද කියන්නේ හොරු යවන්න එපා හොරකම් කරපු අය දන්නවා එයාලා යවන්න එපා හොඳට වැඩ කරපු රට වෙනුවෙන් කැප කරපු ප්‍රදේශය වෙනුවෙන් සමාජය වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කැප කරපු අය එහෙම නැත්නම් කැප කරයි කියලා බලාපොරොත්තු තියන අය ලබා ගන්න ඡන්ද ලබා දීලා මේ පාර්ලිමේන්තුට යවන්න කියලා අපිත් කියනවා. ඔබතුමා එහෙම වැඩ කරා කියලා ඔබතුමාට කියන්න පුළුවන්. ජනතාව මේ ඡන්දයේදී තීන්දුවක් ගනි. செய்திகளை உடனுக்குடன் தெரிந்து கொள்ள உடனே சப்ஸ்கிரைப் பண்ணுங்க.